ස්තර මේ ප්‍රස්ථාන මහා ප්‍රකරණය වනාහි අතිශයින් ගැඹුරු වූද මහත් වූද ප්‍රකරණයකි. එබවින් ඒ ඉගැනීමට එයට බැස ගැනීමට ඒ ආසාධයක් ලැබීමට අතිශය දුෂ්කරය. අතිශීන් ගැඹුරු වූද පුළුල් වූද කෙළගනන් රලපෙළ ඇත්තා වූද මහාසයුරෙහි සුන්දර නෞකාවක් ඇති තැනැත්තා හට අමාරුවක් නැතිව හැසිරිය හැකිය එහි ආශ්වාදයක් ලැබිය හැකිය එමෙන් මේ ප්‍රකරණයට බැසගත හැකිවීමට කලින් දතමනා ධර්මයන් දැනගත්තැනැත්තා හට වැඩි වෙහෙසක් නැතිව ප්‍රස්ථාන ප්‍රකරණ සංඛ්‍යාත ධර්මසාගරයෙහි හැසිරිය හැකිය ආශ්වාදයක් ලැබිය හැකිය කලින් දතමනා කරුණුණුදන නොඋයිගෙනගෙන පට්ටාන ප්‍රකරණයට බස්නා තැනැත්තාගේ ව්‍යයාමය පොරොවින් කළයුත්ත නියෙන් කරන්නට තත්කරන්න වූගේ ව්‍යායාමයසේ නිෂ්පල වන්නේය. එබන්දන්ට පට්ඨාන ප්‍රකරණයෙන් වෙහෙසමිස ආස්වාදයක් නොලබෙන්නේය. එබැවින් පට්ටානය ඉගැනීමට බලාපොරොත්තු වන්නවුන් විසින්. ින් දත මනාධර්මයන් දැන ඉගෙනම පට්ඨානය ඉගනීම ආරම්භ කළ යුතුය. පට්ඨානය උගත හැකිවීමට පරමාර්ථ ධර්මයන්ගේ ස්වරූප විභාග ප්‍රගුණ කරගෙන තිබිය යුතුය. හේතු ආදී ප්‍රත්්‍යයන්ගේ ස්වභාවය දනගෙන තිබිය යුතුය. ඉහත දැක්කූත්‍රි රාශියය ප්‍රගුණ කරගෙන තිබිය යුතුය මතු දැක්වෙන ප්‍රත්තිය ගටනාව ප්‍රගුණ කරගෙන තිබිය යුතුය. එබැවින් මෙහි ප්‍රත්‍යයන් පිළිබඳ විස්සරයක් කරනු ලැබේ. ඒ ඉහෙත දැක්කූ ත්‍රිරාශිය හා එකිනෙක සම්බන්ධ කොට බලා ප්‍රත්‍යයන්ගේ සවභාවය හා ත්‍රිරාශය මැනවින්තේරුම්ගෙන ඉදිරියට පට්ඨානය ඉගනීම ආරභ කළ යුතුය. යමක උපකාරයෙන් නූ පන්් චිත්තචයිතසික රූපයෝ උපදිද්ධ ධර්මයෝ පරම්පරා වශයෙන් පවතිද්ද පරම්පරා වශයෙන් වැඩෙද්ද ඒ උපකාරක ධර්මයට ප්‍රත්ථයයි කියනු ලැබේ. චිත්තය චෛතසිකය, රූපය, නිර්වාණය, ප්‍රඥඥපතිය යන පංචප්‍රකාර ධර්මයෝම ප්‍රත්තියෝ වෙති. ප්‍රත්තියනොවන කිසිධර්මයක් නැත්තේය ප්‍රත්තියෙන් හටගන්නා පවත්නා ධර්මයට ප්‍රත්‍යෝත් පන්න යැයි කියනු ලැබේ. චිත්ත චෛතසික රූපයෝ හටගැනීමක් ඇත්තාාවු ධර්මයෝය නිර්වාණ ප්‍රඥඥප්ති දෙක හටගැනීමක් නැතිව ඇත්තාාවූ ධර්මයෝය. හටගැනීම ඇත්තාවූ ධර්මයන් අතර ප්‍රත්තයෙන් තොරව ස්වය ශක්තියෙන්ම හටගන්නා ධර්මයක් නැත්තේය හටගන්නාධර්ම සියල්ලම ප්‍රත්‍යන්ගේ ප්‍රත්්‍යලාබයෙන්ම හටගන්නා ධර්මයෝය එබවින් හටගන්නා ධර්ම සියල්ලම අන්‍ය ධර්මයන්ගේ හටගැනීමට උපකාරවීමෙන් ප්‍රත්්‍යයෝධ වෙති. තමන් ප්‍රත්‍යන් හටගන්නා බවින් ප්‍රත්‍යෝත් පන්නයෝධ වෙති නොහටගන්නා වූ නිර්වාණ ප්‍රඥප්ති දෙක ප්‍රත්‍ය වනුමිස ප්‍රත්්‍යයෝත් පන්න නොවී යම්කිසි එක ප්‍රත්‍යධර්මයක්මද යම්කිසි පලයක් ඇතිකිරීමහි සමත් නොවී. එක්කෙක් ප්‍රත්්‍යයක් තමන් විසින් ඇතිකරන පලධර්මය ඇතිකිරීමට සමත්වන්නේ තවත් ප්‍රත්‍යයන් ඒ පලය ඇතිකිරීමට සහය වූහොත්ය. එබැවින් යම් කිසි එක් ප්‍රත්්‍යයෙකින්ම හටගන්නා ආධර්මයක් ද නැත්තේ ප්‍රත්්‍යයන් උපදනා කවර ධර්මයක වුවද ඉපදීම වනුයේ ප්‍රත්තිධර්ම බොහෝ ගණනක උපකාරය ලැබීමෙනි. අපේ දහම් පොත්වල මේ අසවල් පිනේ විපාකයය මේ අසවල් පාපයේ විපාකයනාදීන් ඇතැන් තැනක එක්කෙක් පලයකට එක්කෙක් ප්‍රත්්‍යයක් දක්වා තිබුණේ ඒ ඒ පලය ඇතිවීමට එක්විය යුතු වූ බොහෝ ප්‍රත්‍යයන්ගේ. ප්‍රධාන ප්‍රත්්‍යයන් දැක්වීම වශයනී. ප්‍රත්තියේ කියනු ලබන උපකාරක ධර්මය උපකාරීත්වෙන් එකක් වද උපකාරීත්වයේ බොහෝ ප්‍රබේදද ඇත්තේය බොහෝ ආකාර ඇත්තේය උපකාරවන්නාවූ ආකාරයන්ට උපකාරක ශක්ති හෝයි කියනු ලැබේ උපකාර ධර්මය අනෙකකි උපකාරක ශක්තිය යැයි කියනු ලබන ප්‍රත්්‍ය ශක්තිය අනෙකකි. ඒ උපකාරක ශක්තිය ප්‍රත්තියයි කියනු ලබන උපකාරක ධර්මයහි ඇතියකි. උපකාරක ධර්මය වූ ප්‍රත්‍යය තේරුම් ගැනීමට වඩා ඒ ඒ ප්‍රත්‍යයන්හි ශක්තිවි තේරුම් ගැනීම අපහසුය. ප්‍රත්්‍යකථාවහි දතයුතු ප්‍රධානදය ප්‍රත්තිශක්තිය ය එබැවින් ය තේරුම් ගැනීමට විශේෂයෙන් උත්සාහ කළ යුතුය. ගසක ඇත්තිවීමට හා පැවැත්මට බීජයද පොළොවද ජලයද වාතේද හිරුවලියද තවත් නොයෙක් දේද උපකාරවේ. ගසට බීජය උපකාරවන්නේ එක් ආකාරයකිනි පොළව උපකාරවන්නේ එට වෙන සුව ආකාරයකිනි. ජලය උපකාරවන්නේ ඒ දෙකටම වෙනස්සූ අන් ආකාරයකිනි. වාතාදිය උපකාරවන්නේ ද එකනිෙකට වෙනස් සූ ආකාරවලිනි. මෙසේ ඒ ඒ ද ඒඒ දය නොයෙක් අවුරින් උපකාර වන බව දතයුතුය. ඒ ඒ දේට උපකාර ධර්ම අතුරින් ඇතමෙක් මූලභාවයෙන් උපකාරක වෙති. සකලධර්මයෝම ආරම්මන භාවයෙන් උපකාර වෙති. ඇතැම් කෙනෙක් අනන්තර භාවය උපකාර වෙති ඇතැම් ධර්ම කෙනෙක් සහජාත භාවයෙන් උපකාර වෙති. එසේ ඇත්තාාවූ උපකාරවීමේ අනේකාකාරයන්ගේ වශයෙන් තතාගතයන් වහන්සේ මේ ප්‍රස්ථාන ප්‍රකරණයහි ප්‍ර්‍ය සූ විශසක් වදාළ සේක යම් කිසි ධර්මයක ඉපදීමට උපකාරවන එක්ෙක් ප්‍රත්‍යධර්මයක් ප්‍රතයත් පන්න ධර්මයට සමහරවිට එක් ආකාරයකින් උපකාර වේ. සමහරවිට ආකාර කීපයකින්ද උපකාර වේ. එක්දක් වූ වස්ත්‍රය ශරීරයහි අසෝභන තැන් වැසීමය හොබවීමය උණුසුම් කිරීමය ැසිමදුරුවාදීන්ගේෙන් ආරක්ෂා කිරීමය යනාදී ආකාර කිහි පැගකින් එක වරම මිනිසාට උපකාර වන්නාක් මෙනි. එක් ධර්මයක් යම්කිසිවකට කීප ආකාරයකින් උපකාර වන කල්හි ඒ එකම ධර්මය ප්‍රත්තිකී පයක් සැටියට ගණන් ගනු ලැබේ. සමහර විට එක් ධර්මයක් සි ධර්මයකට යම් කිසි ආකාරයකින් උපකාරී වන අතරම ඒ ධර්මය තවත් ධර්මයකට අන්නආකාරයකින්ද උපකාරවේ. එක් දෙයක් වූ වශ්‍රය හැඳ සිටින තැනෙත්තාගේ ශරීරය හෙබ වවමෙන්ම දක්න වුන්ගේ සිත්්හීලෝ බෑ ඇති කරන්නා මෙනි. මේ ප්‍රකරණයහි එක් ප්‍රත්්‍යයක් හැටිර දක්වන්නේ එක් ධර්මයක්ම නොවේ එක් ආකාරයකින් එක් ශක්ති විෂයකින් අන්‍ය ධර්මයට උපකාරවන ධර්ම කොතෙක් ඇතද ඒසියල්ලම එ ප්‍රත්්‍යයක් සැටියට මෙහි දක්වනු ලැබේ. මූල භාාවයෙන් උපකාරවන ධර්ම සියල්ලම හේතු ප්‍රත්තිය ආරම්මන භාාවයෙන් උපකාරවන ධර්ම සියල්ලම, ආරම්මන ප්‍රත්තිය ඉතිරි ප්‍රත්තියෝද එසේ දතයුත්තාහුය ප්‍රත්්‍ය වන්නා වූ එක් ධර්මයක නොෙක් ශක්තියෙන් ඇතිබැවින්. එක් එක් ධර්මයක් ද ප්‍රත්‍යබොහෝ ගණනකට අයත්වේ. එක් ධර්මයක් ඌලෝභය මූලභාවයෙන් උපකාරකවීම් වශයෙන් හේතු ප්‍රත්්‍ය වයි. චිත්ත චෛතසිකයන්ට ආරම්මන වශයෙන් උපකාරවීම් වශයෙන් ආරම්මන ප්‍රත්්‍ය වේ. ගරුකොට අරමුණු කළ යුතුසවභාවයෙන් ආරම්මනාධපති ප්‍රත්්‍යවෙ. අනතුරුව උපදනා චිත්ත ජෛතසිකයනට උපකාරීවීමම් වශයෙන් අනන්තර් ප්‍රත්්‍යද සමනන්තර ප්‍රත්‍යයදවෙ එක්ව ඉපදීම් වශයෙන් උපකාරකවීමෙන් සහජාත ප්‍රතයවෙයි. අන්‍යෝන් වශයෙන් උපකාරවීමෙන් අන්‍යෝ්‍ය කත්‍යවෙයි එක්ව උපදනා චිත්ත චෛතසකයන්ට ආධාරවීම් වශයෙන් නිශ්‍රය පත්්‍ය වේ කුසලාදී ධර්මයන්ට බලවත් හේතුවීමෙන් උපනිශ්‍රය ප්‍ර්‍ය වේ පසුව ඉපිද පූර්වයහි උපන්රු පයනට උපකාරීවීම් වශයෙන් පශ්ෂාජාත ප්‍රත්‍ය වේ අනතුරු උපදනා ලෝබේට තමාගේ සුභාවය ගැන්වීම් වශයෙන් ආසේවන ප්‍ර්‍යවෙේ එක්ව උපදනාචිත්ත චෛතසිකයන් හා මිශ්්‍රවීම් වශයෙන් සම්ප්‍රයුක්ත ප්‍රත්්‍ය වේ. රූපයනට අමිශ්‍රභාවයෙන් උපකාරීවීම් වශයෙන් විප්‍රයුක්ත ප්‍රත්්‍යය වේ. විද්‍යමානත්වයෙන් උපකාරීවීම් වශයෙන් අස්ති ප්‍රත්‍යයද අフィිගත ප්‍රත්්‍යයද වේ. අවිද්‍යමානත්වයෙන් උපකාරීවීම් වශයෙන් නාස්ති ප්‍රත්්‍යයද විගත ප්‍රත්්‍යයද වේ. අන්‍ය ධර්මයන්ද එසේම ඒ ඒ ධර්මයන්හි ඇති අනේක ශක්තින්ගේ වශයෙන් අනේක ප්‍රත්‍යභාවයට පැමිණෙනසටි තේරුම් ගත යුතුය. එක්කෙක් ප්‍රත්්‍යයක් පිළිබඳව ප ප්‍රතයෝත් පන්නය ප්‍රතිනීකය කියා ධර්ම කොටස්තුනක් ගත යුතුය. ත්‍රරාශීය කියනයේ ඒ ධර්ම කොටස් තුනටය. එහි, ය යම්කිසි ශත්්‍ය විශේෂයකෙන් අන්‍ය ධර්මයකට උපකාරී වන ධර්මයයි. ප්‍රතයෝත් පන්නේ යනු යම්කිසි ප්‍රත්්‍යධර්මයක් නිසා ඇති වූ ධර්මයයි. ප්‍රත්තිනීක යනු යම් ප්‍රත්‍යයෝත් පන්න භාවයට නොපැමිණ නධර්මයයි. ප පයෝ ප්‍රත්තිනීක විභාගය පහසුවනු සඳහා ත්‍රරාශයහි ප ධර්ම සමූහය චිත්තජරූපය ප්‍රතිසන්දිජ කර්මජරූපය බාහිරරූපය ආහාරජරූපය රිදුජරූපය අස්‍ය සත් කර්මජරූපය ප්‍රෞති කර්මජරූපයයි සත් කොටසකට බෙදා දක්වා තිබේ. එක හේතු ප්‍රත්්‍යය යම් කිසිවා කැතිවීමේ දී ද පැවතිීමේ දීද දියුණවීමේදී පිරිහීමේදීද විකෘතියකට පැමිණීමේ දීද විනාශවීමේදී ද කාරණයට ලෝකේහි හේතු යන නාමය විවහාර කරනු ලැබේ. සාාසනයේද ඒ දම්මා හේතු පබවා තේසං හේතුම් තතාගතෝ ආහ නයිදං අත්ත කතං බිම්බං නයිදං පරකතං අගං පටිච්ච සම්බූතං හේතු බංගා නිරුච්චති යනාදෙන් යම්කිසි සිදුවීමක කාරණය පැවසීමට හේතු යන වචනය විවහාර කරනු ලැබේ. අයම්පිකෝ මහාලී හේතු අයන් පච්චෝ සත්තානං විසුද්ධිය යනාදියෙන් බොහෝ සූත්‍ර ධර්මවල හේතු පච්චය යන වචන දෙකම යම්කිසිවක් සිදුවීමේ කාරණය යන එකම අර්ථය දැක්වීමට යොදා තිබෙයි. මේ ප්‍රත්‍ය කතාවෙහි හේතු යන වචනය යොදා තිබෙන්නේ මූලය යන අර්ථය, දීම සඳහාමය, පච්චය යන වචනයද. නොෙක් අර්ථවල යෙදෙයි. මෙහි ඒ වචනය යොදා තිබෙන්නේ උපකාර්ක ධර්මය යන අර්ථයදීම සඳහාය. අභිධර්ම පිටකේහි සෑම තැනම හේතු යන වචනය යොදා තිබෙනුයේ මූලේ යන අර්ථයදීම සඳහාය. පච්චේ යන වචනය යොදා තිබෙන්නේ කාරනා සංඛ්‍යාත උපකාරක ධර්මය දැක්වීම සඳහාය. හේතුය පච්චය ය වචන දෙ ඒතු පච්චයෝ කියා සමාස වූ කල්හි මූලභාවයෙන් උපකාරක ධර්මයේය යන අර්ථය කියවෙයි. ලභාවෙන් අන්‍ය ධර්මයන්ට උපකාර්මන ධර්මය හේතු ප්‍රත්්‍යයය. ගස්වල මුල් පොළොවෙහි කාවැදී පොළව තදින් ගන්නාමෙන් එක් කරමුණක් ගෙන එකට බැඳී උපදිනා චිත්ත චෛතසික ධර්ම පිණ්ඩයන්හි අන්්‍ය ධර්මයන්ට වඩා තදින් ආරම්මණය ගන්නා වූ චෛතසිකයෝ සධනෙක් ඇත්තාහ ලෝබය, දවේශය මෝහය අලෝභය, අධ්්‍යවේශය, අමෝහය යනු ඒ ධර්මයෝ සදනය. ගස්වල මුල් පොළව තදින් ගන්නාක් මෙන් ආරම්මණය තදින් ගන්නා ධර්මයෝය යන අර්ථෙන්, ඔවුනට හේතු යැයි කියනු ලැබේ. පොළොවට වැද පොළොව තදින් ගෙනසිටින මුල් ඒ තදින් ගැනීම නිසා පොළොවෙහි නොසැලී පිහිටන්නාක් මෙන්. අරමුණ ගනිමින් උපදිනා ධර්ම සමූහොයක, ඒ අරමුණ තදින් ගෙන සිටින්නා වූ ධර්මය, ඒ ග්‍රහණය නිසා ඒ ආරම්මනයෙහි ස්තීරව පිහිටයි. ස්තීරව පිහිටි මුල් හා බැඳී සිටීම නිසා, පොළොව මතුයෙහි තිබන ගසද පොළවෙහි ස්තීරව පිහිටා සිටිින්නාක් මෙෙන්, අරමුණ තදින්ගන්නා ලෝබආදීන් හා මිශ්්‍රවන චිත්ත චෛතසිකයෝද ඒ ලෝබාදිය නිසා අරමුණෙහි මනාකොට පිහිටති. ලෝබආදියහි ඇති අරමුණෙහි නොසලී පිහිටන ස්වභාවයට හේතු ශක්තිය යැයි කියනු ලැබේ. සම්ප්‍රයුක්ත ධර්මයන්ට සැලෙන්නට නොදී ආරම්මනයහි මනාකොට පිහිටවීමේ උත්සාහයක් හේතුහි නැත. එහෙත් හේතුන් නිසා ඔවුනට අනුව සම්ප්‍රයුක්ත ධර්මයෝ ආරම්මනෙහි නොසැලී පිහිටති. එබැවින් හේතුූ හු සම්ප්‍රයුක්ත ධර්මයන් ආරම්මනෙහි මැනවින් පිහිටවන ධර්මයෝයය කියනු ලැබේත්. නූපන් හොත් හේතු සම්ප්‍රයුක්ත ධර්මයන්ට අරමුණෙහි නොපිහිටිය හැකිය හේතුන්ට අනුව ආරම්මනයහි නොසැලී පිහිටීමත් ඒ ධර්මයන් ඉපදිය යුතුය හේතු සම්ප්‍රයුක්ත ධර්මයෝ හේතුන් අනුව ආරම්මණය ග්‍රහණය කරමින් අරමුණෙහි මනාකොට පිහිටමින් හේතු ධර්මයන්ට අනුකූලවීම් වශයෙන් ඔවුන් හා බැඳී උපදිති. හේතුන්ගේ හේතු ශක්තිය නැතොහොත් ඒ අනුකූලව ඉපදීම සිදුනොවෙයි. සම්ප්‍රයුක්ත ධර්මයන් ඉපදවීමේ උත්සාහයක් හේතුූන්හි නැතද ඔවුන් නිසා සම්ප්‍රයුක්ත ධර්මයක් උපදිනා බැවින් හේතුූහු සම්ප්‍රයුක්ත ධර්මයන්ගේ උපත්තියට උපකාරක ධර්මයෝ යැයි කියනු ලැබෙත්. සම්ප්‍රයුක්ත ධර්ම සහිත වූ සහේතුක චිත්තය නූපදිතහොත්, සහේතුක චිත්තජරූපයන්ට හා, සහතුක ප්‍රතිසන්දි කර්මජරූපයන්ටද නූපදියහැකිය. ඒවා උපදින්නේද සහේතුක චිත්තය උපදිනා නිසාය. එබැවින් හේතුහු, සහේතුක චිත්තජ රූප සහේතුක ප්‍රතිසන්ධී කර්මජ රූපයන්ගේ උපත්තියටද උපකාරයෝය යැයි කියනු ලැබේත් ජනක ප්‍රත්්‍යයයෝ උපස්තම්භක ප්‍රත්්‍යය ජනක උපස්තම්භක ප්‍රත්‍යයෝ යැයි ප්‍ර්‍යයතුන් වර්ගයකි යම් කිසි ධර්මයකට ඉපදීමට උපකාරක ධර්මය ජනක ප්‍රත්්‍යයයි පැතීමට උපකාරක ධර්මය උපස්තම්භක ප්‍රත්්‍යයි. ඉපදීමය පැවැත්මය යන දෙකටම උපකාරක ධර්මය ජනක උපස්තම්භක ප්‍රත්‍යයි. ජනක ප්‍රය ප්‍ර්‍යෝත් පන්න ධර්මයාගේ උත්පාදයට ප්‍රත්්‍යය වෙයි. උපස්තම්භක ප්‍රත්්‍යය स्थිතියට ප්‍රත්‍යවෙයි. ජනක උපස්තම්භක ප්‍රය උත්පාද ස්थිති දෙකටම ප්‍රත්्यවෙයි. හේතු ප්‍රත්්‍යය ජනක උපස්තම්භක ප්‍රත්්‍යයකි. ඒ ප්‍රත්‍යෝපන්නයාගේ උත්පාද ස්थිති දෙකටම ප්‍රත්්‍යය වෙයි. හේතු ධර්මයන් අන්‍ය ධර්මයන්ට වඩා අරමුණ තදින් ගන්නා බව ඉහත කියනලදී. ඒවාය ඇති අරමුණ තදින් ගන්නා බව ලෝබ ද්වේශ දෙක ගැන සිතා බැලීමෙන් තේරුම් ගත හැකිය. මනුෂ්‍යයන් විසින් ලස්සනය හොඳය කියා සලකන ස්ත්‍රී රූපාදී ආරම්මනයන්ගේෙන් යම් කිසි වක් දුටුකාලහි එය අරමුණුකොට ලෝබ සහගත සිත් උපදින්නේය ඒ සිත්වල ලෝබය හා තවත් චෛතසිකද ඇත්තේය එබඳු අවස්ථාවලදී මනුෂ්‍යයෝ මට ආශාවක් ඇතිවීය ආදරයක් ඇතිවීය යැයි කියති අරමුණු ගැන එකවර ඇතිවුණු සිත හා බොහෝ චෛතසකයන් ගැන නොකයා මිනිසා ආශාව ආදරය ඇතිවූ බව පමණක් කියනුයේ. ඔහුටේ අවස්ථාවේදී ලෝබය පමණක් ඇතිවූ බව දැනන නිසාය. සිතහා අන්‍ය චෛතසකන් ඇතිවූ බව හොට නොදනෙන්නේ අරමුණ තදින් ගනිමින් ඇතිවන ලෝබයින් වා වැසි යන නිසාය හොඳ යැයි සලකන අරමුණ තුළට කාව දෙන්නාක් මෙන් ලෝබේට ඒ තදින් ගනිමින් උපදී එබැවින් ලෝබේන් සම්ප්‍රයුක්ත ධර්මයෝ වැසී ඇති ඒ අරමුණ ගනිමින් වරක් ලෝබේ ඇති වූ කල්හි ඒ ගැන නැවත නැවතද ලෝබේ උපදින්නට පටන් ගනිී ය නැවතිීමට හෙවත් ප්‍රහාණය කිරීමට දුෂ්කරය ලෝබයේ නැවත නැවත ඉපදීම නැවැත්වීමට දුෂ්කරවන්නේද ඒ අරමුණට ඇතුළවන්නාක් මෙන් නොහොත් ගිලගන්නාක් මෙන් අරමුණ තදින් ගත් බැවිනි. යම් කිසිුවෙකු ගැන දවේශය ඇතිවූ කල්හිීද මනුෂවයෝ එහා සම්ප්‍රයුක්ත වශයෙන් නැතිවන්නා වූ සිතහා අන්්‍ය චෛතසිකයන් හැර දමා කෝපයක් ඇතිවූ බව පමණක් කියති සිතහා අන්‍ය චෛතසිකයන් එ හා ඇතිවන බව නොදැනෙන්නේ දවේශය ඒ ආරම්මණය ගිලගන්නාක් මෙන් සිතට ද අන්්‍ය චෛතසිකයන්ට ෙද වඩා තදින් ගන්නා බැවිනි. සිතහා අන්‍ය චෛතසිකයෝ තදින් අරමුණ ගා දවේශයෙන් වැසී යෙති. වරක් දේශ ඇති වූ කල්හි ඒ ආරම්මණය කෙරෙහි නැවත නැවතද ද්ේශය ඇතිවන්නට පටන් ගනී. එය නැවැත්වීමට දුෂ්කර නැවත ඇතිවන්නේද නැවත්වීමට දුෂ්කරවන්නේ ද එන් අරමුණ තදින් ගත් බැවිනි සත්වයන් විිසින් මිහිරි කොට ගෙන ඇලුම් කරන්නා වූ රූපාදී ආරම්මනයෝ අනේ කාදීනවයගෙන් යුක්තය සතුරෝය මාරයෝය ඒවායේ බියවී යුතු බවක් මිස ඇලුම්යුතු බවක් නැත්තේය ලම් කළ ුතු බව නැත්තා වූ ආරම්මණය ලෝබේට තදින් ගතහැකි වන්නේ එය හා එක්ව පවත්නා වූ මෝහය නිසාය මෝහය ආරම්මනයේ සත්‍ය ස්වභාවය වසාගෙන ය මිහිරක්කොට තදින් ගන්නේය. මෝහයාගේ ඒ ගැනීම නොවෙත හොත් ලෝබය ඇති නොවන්නේය ලෝබය අරමුණ තදින් ගන්නේ මෝහය ආරම්මණය මිහිරක්කොට තදින් ගත් පමණටය. ආරම්මණයන් කෙරහි පවත්නා සම්මෝහය ලෙහිසිය දුරලිය නොහැකේ මෝහයාගේ ගැනීමේ තද බව නිසාය. මෝහය ඇතැම් ආරම්මණයන් මහිරිකොට ගන්නාක් මෙන් ඇතැම් ආරම්මණයන් අමිහිරි කොට පිළිකුල් කොට නපුරු කොටද ගන්නේය. දවේශය ඇතිවන්නේ ඒ අමිහිරී කොට නපුරුකොට ගැනීම අනුවය. දේශය ආරම්මණය තදින් ගන්නේද එහා සම්ප්‍රයුක්ත මෝහයෙන් ආරම්මණය අමිහිරිකොට ගත් පමණටය. ද්වේශය ලෙහෙසියෙන් දුරලිය නොහැක්කේ මේ තැනැත්තා නරකය සතුරුයකයා මෝහෙන් කරන ගැනීමේ තද බව නිසාය. ඒ දුරු කළහොත් ඒට අනුව ද්වේශය ඉබේම දුරුවන්නේය. ද්ේශය ආරම්මනය තදින් ගන්නා බව එහා සම්ප්‍රයුක්ත මෝහය අනුවද මෝහේ අරමුණ තදින් ගන්නා බව එය සම්ප්‍රයුක්ත දවේශයට අනුවද සිතා කාරණය තේරුම් ගැනීමට උත්සාහ කළ යුතුය. අනිත්‍ය වූද දුක්ක වූද අනාත්ම වූද අසුභ වූද සංස්කාරයන්හි නිත්‍ය වශයෙන්ද සුක වශයෙන්ද ආත්ම වශයෙන්ද සුභ වශයෙන්ද පවත්නා සම්මෝහය සත්වයන් කෙරෙහි ලෙහෙසියෙන් දුර කළ නොහෙන ලෙස පවති එයද මෝහයේ ආරම්මනය තදින් ගැනීම වන බව කිය යුතුය. අලෝබ ආදී ධර්මතුනෙහි මූලභාවයද සිතිය යුතුය. ලෝබාදී ධර්මයන්ගේ හේතුභාවය හෙවත් මූලභාවය ගැන සෑහෙන විස්තරයක් පැරණි පොත්වත්වල සඳහන් වී නැත. හේතුන් පිළිබඳ වූ මේ විස්තරය අප අදහස පරිදිී කරන ලද්දකි එබවින් ඒ ගැන වැඩිදුරටක් විමසිය යුතුය. ත්‍රීරාශයේෙහි හේතු ප්‍රත්‍යයාගේ ප්‍රත්‍යයෝත් පන්්‍යන් වශයෙන් දැක්වෙන ධර්ම සියල්ලටම හේතු සියල්ලම ප්‍රථ්‍ය වන්නේ නොවෙයි එබැවින් එහි විභාගයද දත යුතුය. ඒ ඒ හේතුන් ඒ ඒ ධර්මයන්ට ප්‍රත්‍ය වන අයුරු අභිධර්මාර්ථ සංග්‍රාහයකි දැක්වෙන චිත්ත විභාගය අනුව දැක්වෙනු ලැබේ එය මෙසේය ලෝබමූල සිත් අටෙහි ලෝබමෝහ වශයෙන් හේතු දෙකක් ඇත්තේය ඒ හේතු දෙක ලෝබමූල චිත්තයට හා හේතුූන්ගෙන් අන්‍යෝ චෛතසකයන්ටද චිත්තජරූපයන්ටද හේතු ශක්තියෙන් උපකාරක වේ. ලෝබමූල සිත්හ ලෝබය එහි ඇතිමෝ හේටද මූහය ලෝබේටද හේතු ශක්තියෙන් උපකාරක වේ එබවින් ලෝබ මෝහයෝ දෙදෙන හේතු ප්‍රත්‍යද වෙති හේතු ප්‍රත්්‍යයෝත් පන්නද වෙති සිතහා ලෝබමූහොයන්ගෙන් අන්‍ය චෛතසික හේතු ප්‍රත්්‍යයෝත් පන්නයෝ පමණක් වෙති චිත්තජ රූපයනට හේතු ප්‍රත්‍යවෙතයි කී පමණින් චිත්තජරූපයෝ හේතුූ නිසාම උපදින්නාහෝයැයි නොගත යුතුය. චිත්තමයද චිත්තජරූප ඉපදවීමට සමත් නොවෙේ. හේතුූ හූමද චිත්තජරූප ඉපදවීමට සමත් නොවෙති. චිත්තජරූප උපදවන්නේ එකට උපදනා චිත්ත චෛතසික සියල්ලෙනී. විවහාර පහසුව පිණිස සිත ප්‍රධාන කොටගෙන එසේ උපදනා රූපයන්ට චිත්තජ රූපයෝයයි කියනු ලැබේ. චිත්ත චෛතසික සමූහයම එක්ව රූප ඉපදවී මෙහිදී ඒ හේතුූහූ රපන්ට හේතුශක්තියෙන් උපකාර වෙති. එබැවින් ඒ රූපයෝධ හේතු ප්‍රත්‍යයෝත් පන්නයන් වශයෙන් කියනු ලැබෙත්. හේතුූන් රූපයන්ට උපකාරවන්නේ චිත්ත චෛතසකන්ට සේ ආරම්මනයෙහි නොසැලී සිටීමට නොව ඉපදීමට පමණෙකි. ද්වේශමෝලික සිතෙහි ද්වේශමෝහ වශයෙන් හේතු දෙකකි. ඒවා ප්‍රත්්‍ය වන සැටි ලෝබමූලික චිත්තයට අනුව දතයුතුය. ලෝබමෝලික දෙසිතෙහි ඇත්තේ මෝහ හේතුව පමණකි සම්ප්‍රයුක්ත ධර්මයන්ට හා චිත්තජරූපයන්ට ප්‍රත්්‍ය වේ ඒයට ප්‍රත්‍ය වන තවත් හේතු ධර්මයක් ඒ සිත්්හී නොවන බැවින් ඒ මෝහය හේතු ප්‍රත්තිමුත් හේතු ප්‍රත්්‍යෝොත් පන්න නොවේ ත්‍රරාශීියෙහි මෝහමූල දවේහි මෝහය හේතු ප්‍රත්්‍යයෝොත් පන්න භාවයෙන් හැර තිබෙන්නේ එහෙයිනි හේතුක සිත් අටලොසහි එක හේතුවකදුු නැත්තේය එබැවින් අහේතුක චිත්තචෛතසිකයෝද අහේතුක චිත්ජරූපයෝද අහේතුක ප්‍රතිසන්ධි කර්මජරූපයෝද හේතු ප්‍රත්්‍යයාගේ ප්‍රත්‍යයෝත් පන්නභාවයට නොපැමිණෙති. හේතු ප්‍රත්ති ලබන්නා වෝ චිත්තචෛතසිකයෝ පොළොවට කාවදුළුමුල් ඇති ගස්සේ ස්තිරවෙති ලවත් වෙති හේතු ප්‍රත්්‍යය නොලබන ධර්මයෝ ජලය මතුයෙහි වැැවෙන දිය පරඩල්සේ දුබලයෝ වෙති. කාමා වචර කුසල් සිත් අට අතුරෙන් ඥාන සම්ප්‍රයුක්ත සිත් සතරහි අලෝභ අදවේශ අමෝහ වශයෙන් හේතු තුනක් ඇත්තේය ඥානවිප්‍රුත්තසිත් සතරහි අලෝබ, අද්වේශ වශයෙන් හේතු දෙක බැගින් ඇත්තේය ප්‍රත්‍ය වන ආකාරය ලෝබමූලික සිත්වලටි කී පරිද්දෙන් සලකාගත යුතුය මහා විපාගඥාන සම්ප්‍රයුක්ත සිත්සතරහි අලෝභ අදවේශ අමෝහ වශයෙන් හේතු තුන බැගින් ඇත්තේය ඥාන විප්‍රයුත්ත සිත්සතරෙහි අලෝභ අද්‍යවේශ වශයෙන් හේතු දෙක බැගින් ඇත්තේය මහා විපාකචිත්තයෝ ප්‍රතිසන්ධි කෘත්තයෙන්න්ද භාවාංග කෘත්තියෙන්ද චුතිකෘත්්‍යයෙන්ද තදාරම්මන කෘත්තියෙන්න්ද උපදිති. ප්‍රතිසන්ධිකෘත්තියෙන් උපදනා මහාවිපාකචිත්තයන්හි ඇති හේතුූහු සම්ප්‍රයුක්ත ධර්මයන්ට හා ප්‍රතිසන්ධි කර්මජරූපයන්ට ප්‍රත්‍යයවෙති. ඒවායින් චිත්ත ජරූපනු උපද වන බැවින් ප්‍රතිසන්ධදි චිත්ත සම්ප්‍රයුක්ත හේතුූහු චිත්තජ රූපයන්ට ප්‍රත්තිනොවෙති. තදාරම්මන වශයෙන් හා බවංග වශයෙන්ද ශෛක්ෂ පෘතජන ශති වශයෙන්ද පවත්නා වූ මහාවිපාකචිත්ත සම්ප්‍රයුක්ත හේතුූහු සම්ප්‍රයුක්ත ධර්මයන්ට හා චිත්තජ රූපයන්ටද ප්‍රත්්‍යය වෙති. අරහන්ත චුතිචිත්ත සම්ප්‍රයුක්ත හේතුූහු සම්ප්‍රයුක්්‍ර ධර්මයන්ට පමනක් ප්‍රත්තිවෙති ජ රූපයන්ගේ සිතහා සම්බන්ධය ඇත්තේ ප්‍රතිසන්ධීක්ෂණයහි පමණකි ප්‍රතිසධචිත්තය ප්‍රතිසන් කර්මජරූපයන්ගේ बීජය बීජයක් නැතිව අංකුරයක් නොහට ගන්නාක් මෙන් ප්‍රතිසන්තිචිත්තය නොපහලව වූහොත් කර්මජරූපයෝ නෝ උපදිति න් චිත්තය හා ප්‍රතිසන්ධි කර්මජරූපයන්ගේ බලවත් සම්බන්ධයක් ඇත්තේය එබැවින් දුබලූද ප්‍රතිසන්ධිචිත්ත සම්ප්‍රයුක්ත හේතුහු ප්‍රතිසන්ධි කර්මජරූපයන්ට ප්‍රත්‍යවෙති. ප්‍රතිසන්ධයෙන් පසු සිත් උපන්නන් උපන්නත් නූපන්නත් කර්මජරූපයෝ නොනැවතීම උපදිති. නිරෝධ සමාපත්තියට සමවන් තැනැත්තාන් කෙරෙහි ත් නොමැතිකල් හේදු අඩුවක් නොමැතිව කර්මජරූපයන් උපදනා බව ප්‍රෞෘති කර්මජරූපයන්ගේ සිත හාසබැදිකමක් නැති බවට සාක්ෂයකි ප්‍රෝෘති කර්මජරූපයන්ගේ සිතහා සබදිකමක් නැති බැවින් ප්‍රෝෘත්ති කාලෙහි හේතුූහු කර්මජරූපයන්ට ප්‍රත්්‍ය නොවෙති ප්‍රතිසන්ධචිත්තය ආගන්තුක බැවින්ද දුබල වස්තුරූපයක් ඇසුරු කොට උපන් බැවින්ද දුබලය චිත්තය උත්පාදයේදී බලවත් ධර්මයකි රූපය ස්थිතියේදී බලවත් ධර්මයකි ප්‍රතිසන්ධී චිත්තෙන් අන්‍ය වූ සිත් උපදින්නේ ස්थිතියට පැමිණීමෙන් බලවත් වූ වස්තුූන් ඇසුරු කරමිණි ප්‍රතිසන්ති චිත්තයට ඇසුරුකොට ඉපදීමට කලින් උපන් වස්සුරූපයක් නැති බැවින් මා සමගම උපදනා වූ ස්थිතියට නොපැමිණි දුබල වස්තුරූපය ඇසුරුකොට උපදී දුබල පැවින් ප්‍රතිසන්දිචිත්තය රූප ඉපදවීමට සමත් නොවේ එබැවින් ප්‍රතිසන්ධචිත්ත සම්ප්‍රයුක්ත හේතුූන්ගේ චිත්ත ජරූපයට ප්‍රත්්‍යවීමක් නැත ඇතැම් ආචාර්වරු සකල සත්වයන්ගේම චුතිචිත්තය රූප නූපදවන ලෙසි ප්‍රගනිති බොහෝ ආචාර්වරයන් පිළිගන්නේ රහතුන්ගේ චුතිචිත්තය පමණක් රූපනූපදන ලෙසය. පැරණියන්ගේ පට්ඨානසන්නය ලිය තිබෙන්නේද රහතුන්ගේ චුතිචිත්තය පමණක් රූපනූපදවන හැටියට දක්වමිනිි. අපද මේසන්නය පැරනිසන්නයන් අනුව ලියනු ලැබේ. මතු උපදනා සත්වයාගේ චුතිචිත්ය චිත්ත පරම්පරාවේ අන්තිමසිත නොවේ. චුතියෙන් පසු රහතන්ට නැවත කොතනකවත් සි තක්නූ පදනා බැවින් අර හන්ත චුතිය සත්වයකුගේ චිත්ත පරම්පරාවේ අවසානසිතය ඒ අවසානසිතෙහි යම්කිසි විශේෂය තිබිය යුතු බව පිළිගත හැකිය. මහා ක්‍රියාචිත්ත සම්ප්‍රයුක්ත හේතුූහුද මහත්ගතුසල මහත්ගත ක්‍රියා සම්ප්‍රයුක්ත හේතුූහුද ලෝකෝත්තර චිත්ත සම්ප්‍රයුක්ත හේතුූද සම්ප්‍රයුක්ත ධර්මයන්ට හා චිත්ත ජරුවූපයන්ට ද ප්‍රත්්‍යයවෙති. ප්‍රතිසධී කෘත්‍යවත් රූපා වචර විපාක හේතුූහු සම්ප්‍රයුක්ත ධර්මයන්ටහා ප්‍රතිසධි කර්මජරූපයන්ට ප්‍රත්්‍යයවෙති. බවාංග චුති කෘ්‍යයවත් චර විපාක සම්ප්‍රයුක්ත හේතුහු සම්ප්‍රයුක්ත ධර්මට හා චිත්ත ජරූපයන්ට ප්‍රත්‍යවෙති. අරූපාාවචර විපාග සම්ප්‍රයුක්ත හේතු හු සම්ප්‍රයුක්්‍ර ධර්මයන්ට පමණක් ප්‍රත්‍යවෙති මේ ප්‍රත්්‍ය ප්‍රත්්‍යයෝත් පන්න විභාගේ දක්වන ලදයේ පංච වෝකාර භවයාගේ වශයණි සතුෝකාර භූමිය රූප උපදනාතනක් නොවන බැවින් හි උපදනාචිත්්‍යයන් හා සම්ප්‍රයුක්ත හේතුන් සම්ප්‍රයුක්්‍ර ධර්මයන්ට පමණක් ප්‍රත්්‍ය වන බවද ධතිගුතුය. හේතු පච්්‍රයා යනුවෙහි වචනාර්ථය මෙසේය හීනෝති පතිට්තාාති එත්තාති හේතු මෙහි පලය පිහිටා නුයි හේතු නම්වේ අධිකරන සාධන විග්‍රහයි හි ධාතුව කෙරෙන් ආධාරාර්ථයහි තු ප්‍රත්්‍යය වී ආකාරයට රෘදිව හේතු යනු සිද්ධී පල වූ සම්ප්‍රයුක්ත ධර්මයන්ගේ ස්තිිරවපිහිටීමට ස්ථානවන ධර්මය හේතුවය යනු අදහසයි. හිීනෝති පතිට්ඨාති එතිනාති හේතු එය කරනකොටගෙන පලස්තීර ලෙස පිහිටානුයි හේතු නමී. කරන සාධන විග්‍රහයයි හි ධාතුව කෙරෙන් කරනාර්ථයහි තු ප්‍රත්‍යයවෘර්ධව සිද්ධයි. සම්ප්‍රයුක්ත ධර්මයන්ගේ ස්තිිරව පිහිටීමට හේතුන ධර්ම හේතුනම් වේය යනු අදහසයි. ෘ පවර්த்தනය ප්‍රතිෂ්ානය හිසனைය නාශණය යනහි ධාතුවර්ථ පහෙන් මෙහි ධාතුව ප්‍රතිෂ්ටානාර්த்தයේ වචනාபයவே மூே කතිතෝ හේතුකාරණே යනුවෙන් දැවෙන වචනාවය மூலය, කාරණය යන හේතු ශක්්ධාර්ථයෙන් මෙහි හේතු ශබ්ධය මූලාර්ථයහි වේ. පටිච්ච ඒතස්මා ඒතීතිී පච්චයෝ. එයින් පලයයි නුයි පච්චය නමී. අපධාන සාධන විග්‍රහයයි පතියනු උපසර්ග පූර්ව කොට ඇති ඊධාතුව කරෙන් ප්‍රත්්‍යය වී ඊ ආකාරයට වෘර්්ධවී ආදේශවී තිී ආකාරයට චකාරාදේශහා දවිත්වදවීමෙන් පච්චයනු සිද්ධයි. යම්කිසි පලයක් ඇතිවීමට උපකාරවන්නා වූ පලේවිසින් නොහරනා ලද්දා වූ දෙය පච්චය නම්වේ. නාදෝ සද්දා චීවරාදී හෙත්වාධාරේසු පච්චයෝ යන්ුවෙන් දැක්වෙන නාදී ප්‍රතය විශ්වාසය චීවරාධිය හේතුවය ආධාරය යන ප්‍රත්‍යය ය ශබ්ධාර්ථ පස අතුරෙන් මෙහි ප්‍රත්්‍යශබ්දය හේතුවර්තයහි හෙවත් කාරනාර්ථයහි වේ තු සෝ පච්යෝ චාති හේතු පච්චයෝ විශේෂනාහය පද කර්මාධාරය සමාසයයි. මූලේද වූ උපකාරක වූ ධර්මය හේතු පච්චය නම්වේ හේතුූය පච්චය යන දෙපදය ආධ්‍යහාර කරගත යුතු ධර්මයන්නට විශේෂණයයි. හේතු හුත්වාපච්චයෝ හේතු පච්චයෝ සම්භාවනා කර්මාධාරය සමාසයයි මූලය වී උපකාර්ග ධර්මය හේතු පච්චය නම්වේෙන්. මූලභාවයෙන් උපකාර්ක ධර්මය හේතුපච්චය නම්වේය යනු අදහසයි. දෙක ආරම්මන ප්‍ර්‍ය සිත නම් අරමුණු දැනීමය දැනීමය යනුද එක්තරා ගැනීමකි දැකීමය ඇසීමය යන මේවාද දැනීමිය දැනීම යම් කිසි අන් දෙයක් පිළිබඳ වූවකි ධතයුතු වූ අන් දෙයක් නැතිකල් හි නොලත්කල්හි දැනීමක් නොවිය හැකිය. දැනීමක් ඇතිවිය හැකිවීමට ධතියුතු දෙයක් ලැබිය යුතුමය. ආරම්මනයයි කියනුයේ සිතින් ගන්නා වූ දේවලටය. අරමුණක් නොලැබ සිතකට නූපදිය හැකි බැවින් අරමුණු සිත ඇතිවීමට මහත් උපකාරයකි. චෛතිසිකයෝද සිතහා බැඳී සිතට අනුව අරමුණු ගනිමින්ම ඒ ඒ කෘත්‍යය සිදුකරන්නෝය. ඒවාටද අරමුණු නොලැබ නූපදිය හැකිය ිත්ත චෛතිසිකයන්ගේ උපදීමට උපකාරවන බැවින් ආරම්මනයන්ට ආරම්මන ප්‍රත්‍යය යැයි කියනු ලැබේ. ආරම්මණය චිත්ත චෛතිසිකයන්ට උපකාර වන්නක් යැයි කියනලද නමුත් චිත්ත චෛතිසිකයන් නිපදවීමේ උත්සාහයක් එහි නැත්තේය. නෙළුම් පතට වැටන දියබින්දුව එහි නොතවරේ ලිස්සා වැටේ හේතුව වතුරට ඇලීමට ඉඩ දෙන ස්වභාවයක් එහි නැති බැවය. වස්ත්‍රේකට වැටන දියබින්දුව එහි ඇලෙයිය. එයට හේතුව වස්ත්‍රයෙහි ඇති ජලයට තැවිරීමේ තැවිරීමට ප්‍රවේශවීමට ඉඩ දෙන ස්වභාවයයි. වස්ත්‍රයෙහි ඇති ජලයට ඉඩ දෙන ස්වභාවසේ, රූප ආදීන් හිීද සිතට ගැනීමට ඉඩ දෙෙන සිතට ගැනීමට යෝග්‍ය වන ස්වභාවයක් ඇත ආරම්මන ප්‍රත්්‍යය ශක්තිය යයිද කියනුයේ ඒටය ස්වභාව ධර්ම වශයෙන් හා අස්වාභාව ධර්ම වශයෙන්ද ලොව ඇත් ඇති සියල්ලෙහිම ඒ ශක්ති ඇත්තේය එබැවින් චිත්ත චෛතිසිකයන්ගේ අරමුණු බවට නොපමිණෙන කිසිවක් ලොව නැත්තේය සියල්ලම ආරම්මන ප්‍රත්‍යයෝය. අරමුණු නිසා අරමුණු ගනිමින් උපදිනාසිත ආරම්මන ප්‍රත්‍යයෝත් පන්නයක් වතුදු එය අන්සිතකට අරමුණු වීම් වශයෙන් ආරම්මන ප්‍රත්්‍යයද වෙයි ආරම්මන ප්‍රත්්‍ය ධර්මයන් නතුරෙන් චිත්ත චෛතසිකයෝ ආරම්මන ප්‍රත්‍යයද වෙති ප්‍රත්‍යයෝත් පන්නයෝධ වෙති නිර්වාණ ප්‍රඥප්තිහු ආරම්මන ප්‍රත්‍ය පමණක් වෙති ආරම්මන ප්‍රත්‍යයෝත් ප්න්නයෝ නොවෙති ආරම්මන ප්‍ර්‍යවන ධර්මයන් හි ඇති ආරම්මන ප්‍රත්්‍යේශක්තියද සියල්ලෙහි සමාන නොවෙයි ඇතැම් ධර්මයක ආරම්මන ප්‍රත්්‍යශක්ති අධිකව ඇත්තේය ඇතැම් ධර්මයන් හි එය මදය ආරම්මන ශක්තිය අධික ධර්මයන් නිසා බොහෝ චිත්ත චෛතසිකයෝ උපදිති. ඒ මද වූ ධර්මයන් නිසා මදක් චිත්ත චෛතසිකයෝ උපදිති. ලෝකේ හිසිත් ඇදගන්නා දේවල් හැටියට සලකන වස්තූහු ආරම්මන ශක්තිය අධික වස්තූහුය. ආරම්මන අධිපති ප්‍රත්‍ය වන ධර්මයෝද ආරම්මන ශක්තිය අධික ධර්මයෝය ආරම්මණ අධිපති ප්‍රත්‍යභාවයට නොපමණන ධර්මයෝ ආරම්මන ශක්ති හීනයෝය. ත්‍රරාශයෙහි ආරම්මන ප්‍රත්‍ය වශයෙන් කියලද ධර්ම සියල්ලම ආරම්මන ප්‍රත්‍යයෝත් පණ්්‍යයන් වශයෙන් කියලද චිත්ත චෛතසික සියල්ලටම සමානව ප්‍රත්‍යන වන්නේය. එබැවින් එහි විභාගේද දතයුතුය එය මෙසේය චක්කු දවාරි සිප් සාලිසට ප්‍රත්‍යයෝත්පන්න රූපයහෙවත් වර්ණායතනය ආරම්මන ප්‍රත්්‍යවෙයි. ෂෝත දවාරික චිත්තයන්ට වර්තමාන ශබ්දය ආරම්මන ප්‍රත්්‍යයවෙයි. ගාන දවාරික චිත්තයන්ට වර්තමාන ගන්ධය ආරම්මන ප්‍රත්‍යවෙයි. ජිවහා දවාරික චිත්තයන්ට වර්තමාන රසය ආරම්මන ප්‍රත්්‍යවෙේ. කායදවාරික චිත්තයන්ට, ස්පර්ෂය යැයි කියනු ලබන වර්තමාන පටවිතේජෝ වායෝ යන භූතරූපතුන ආරම්මන ප්‍රත්්‍යවෙයි. මනෝදවාරික චිත්තයන්ට වර්තමාන වූද, අතීත වූද, අනාගත වූද කාලාත්‍රයට අත් නොවන්නා වූද, පරමාර්ත වූද පරමාර්ථනො වූද සකල ධර්මයෝම ආරම්මන ප්‍රතිවෙති දවාර විමුක්ත චිත්තෝයයි කියනු ලබන ප්‍රතිසන්ධී බවාංග චුති කෘතියන් ඇත්තා වූ එුන් විස්සට අතීද බවයහි මරනාසන්න කාලයේදී වැටහුණු කර්මය කර්මනිමිත්තය ගතිනිමිත්ත යනතුන ආරම්මන ප්‍රත්්‍යවෙයි. එ පුද්ගලයකුගේ පටිසන්දිී ආදී සිත්වලට කර්මාදී තුනෙන් එකක් පමණක් ආරම්මන ප්‍රත්්‍ය වන බව සැලකියයුතුය දොළොස් අකුසල් සිත්වලට නව ලෝකෝත්තර ධර්මයහර ඉතිරි සිියල්ල ආරම්මන ප්‍රත්තිවෙයි අහේතුක සිත්වලින් චක්කු වි්ඥාන දයට වර්තමා වරණයද ශෝතවි්ඥාන දුවයට වර්තමාන ශබ්දයද ගාන විඤ්ඥාන දුවයට වර්තමාන ගන්දේද ජිවහාවිාන දයට වර්තமான රසේද. කායවිඤ්ඥාන දුවයට වර්තමානස් පර්ශේද ආරම්මන ප්‍රත්තිවෙයි. සම්ප්‍රත්්‍යෝෂණ දයට හා පංච දවාරා වර්ජනයට වර්த்தமான රූපාදී පච ආරම්මනයම ආරම්මන ප්‍රත්තිවෙයි. සන්තීරණ තුනටද හසිතෝත්පාද චිත්තයටද චර ධර්ම සියල්ම ආරම්මන ප්‍රත්්‍යවෙයි. මනෝදවාරා වජ්්‍යන චිත්තයට සියල්ලම ආරම්මන ප්‍ර්‍යවෙයි. මහා කුසල ඥාන සම්ප්‍රයුක්ත සිහතරට අරහත් මාර්ග අරහත්ඵලයන් අ්‍ය වූ සියල්ලම ආරම්මන ප්‍රත්‍යවෙයි. ඥාන විප්‍රයුක්ත කාමාවචර කුසල් සිහතරට ලෞකික ධර්ම සියල්ල ආරම්මන ප්‍රත්්‍යවෙයි මහා විපාකසිත් අටට කාමාවචර ධර්ම ආරම්මන ප්‍රත්‍යවෙයි. ඥාන සම්ප්‍රයුක්ත මහා ක්‍රියාසිත් හතරට ලෞකික වූද ලෝකෝත්තර වූද සියල්ලම ආරම්මන ප්‍රත්‍යවෙයි. ඥාන විප්‍රයුත්ත මහා ක්‍රියාසිත් හතරට ලෞකික ධර්ම සියල්ල ආරම්මන ප්‍රත්්‍යවෙයි. රූපාවචර ප්‍රථමධ්‍යාන සිත් තුනට දසකසින දසාාසුභ, කේසාදී කොට්ටාස ආශවා මෛත්‍රී කරුණා මුදිතාවන්ට අරමුණුවන සත්ව ප්‍රඥඥපතිය යන ප්‍රඥත්ති පස්විස්ස ආරම්මන ප්‍රත්‍යවෙයි. රූපාවචර දවිතීය ත්‍රෘතිීය චතුර්ථ ධාන සිත් නවයට දසකසිනය ආශවාස පාශ්වාස මෛත්‍රී කරුණා මුදිතාවන්ට අරමුණුවන සත්ව ප්‍රඥප්තිය යන ප්‍රඥපතිත්තු දුස ආරම්මන ප්‍රත්‍යවෙයි රූපාවචර පංචමධ්‍යාන සිත්තුනට දස කසිනය ආශ්වාස පාශ්වාසය උපෙක්කා බ්‍රහ්ම විහාරයට අරමුණන සත්ව ප්‍රඥප්තිය යන ප්‍රඥපති දොළහා ආරම්මන ප්‍රත්‍යවෙයි රූපාවචර පංචිමධ්‍යාන කුසල අභිඤ්ඥාචිත්තයන්ට අරහත් මාර්ගය හා අරහත් පලය හැර සකළ ධර්මයෝම ආරම්මන ප්‍රත්්‍යවෙති. රූපාවචර පංචමද්‍යාන ක්‍රියා අභඤ්ඥා චිත්තයට සකළ ධර්මයෝම ආරම්මන ප්‍රත්‍යවෙති. අරූපාවචර සිත් අතුරෙන් ආකාසානංචායතන සිත්තුනට ආකාස කසිනයෙන් අන්‍ය වූ කසින නවය උද්ගාටනයකොට ලබන ආකාස ප්‍රඥ්ඥප්තිය ආරම්මන ප්‍රත්්‍ය වෙයි ඤ්ඥානං ජායතන කුසලචිත්තයන්ට ඒ සන්තානයේහි වර්තමාන භවේ හෝ අතීද භවයහි ඇති වූ ආකාසානංචායතන කුසල් චිත්තේ ආරම්මන ප්‍රත්්‍යවෙයි. විඤ්ඥාණංචායතන විපාගචිත්තයට අතීද භවයහි ඒ සන්තානී ඇති වූ ආකාසානංචායතන කුසලේ ආරම්මන ප්‍රත්්‍යවෙයි. විඤ්ඥානංජායතන ක්‍රාචිත්තයට වර්තමානෙ භව ඇති වූ ආකාසානංචායතන කුසලය හා වර්තමානය භවයේ ඇති වූ ආකාසානංචායතන ක්‍රියාචිත්තය ද ආරම්මන ප්‍රත්්‍යවෙේ. ආකින්ංචඥායතන සිත්තුනට ආකාසානංචායතන කුසල් ක්‍රියාචිත්තයන්ගේ නාස්තිභාව ප්‍රඥඥප්තිය ආරම්මන ප්‍රත්්‍යවෙයි. නේවසඥා නාසංඥායතන විපාකචිත්තයට අතීත භවය ඇති වූ ආකංචඥාතන කුසලය ආරම්මන ප්‍රත්්‍යවෙ, වසඥා නාසාංඥායතන ක්‍රියාචිත්තයට ආකංචංඥායතන කුසල ක්‍රියා දෙක ආරම්මන ප්‍රත්‍යවෙයි. ලෝකෝත්‍රසිත් අටට නිර්වාණය ආරම්මන ප්‍රත්‍යවෙයි. චිත්ත චේතසිකා ආගානත්වා රමන්ති එත්තාති ආරම්මනං. යනු ආරම්මන ශබ්දය ආචාරවරයන් විසින් විග්‍රහ කරන ආකාරයයි.ආ. පූර්ුව රමු ධාතුව කරෙන් අධිකරන අර්ථයහි යු ප්‍රත්්‍යවී යට ආනාදේශ වී මකාරය දවිත්ව නකාරයට නකාරවී ආරම්මනකයා සිද් මේ ව්‍යාකරණ කාරණිකයන් සිද්ධිය දක්වන අයුරුයි. ිත්ත චයිතිසිකයෝ අවුත් යමක් ඇලේද එය ආරම්මන නම්වේය යනු විග්‍රහවාකයේ තේරුමයි. චිත්ත චෛතසිකයෝ උපදින්නට කලින් ඇත්තා අහුනොවෙති උපන්චිත්ත චෛතිසිකයන්ගේ ද ගමනක් නැත චිත්ත චෛතිසිකයන් උපදින්නේ ආරම්මණය ගනිමින්මය එබැවින් චිත්ත චෛතසිකියෝ අවුත් ඇලෙතියැයි කීම පරියාය කතාවකි ිත්චයිතිතසිකයන් ඇලෙතියයි කියන ලදයේ ලෝබේ ඇලීම බඳු ඇලීමගට නොව ආරම්මන ග්‍රහණ මාත්‍රයට. අරමුණු නොගෙන අරමුණෙහි නොගැටී චිත්ත චෛතසකයෝ කිසි කලකන උපදිති. ඔවුන්ගේ ඒ අරමුණ නො හරනා බව එහි ඇලීමක්කොට ගෙන අරමුණ චිත්ත චෛතිසකයන් ඇලනා තැන සැටියට කියනු ලැබේ. ධාතු පොවල රමු කීලායං යැයි රමුධාතුවේ අර්ථය දක්වා තිබයි ඒවායේ අදහස් කරන ක්‍රීඩනය ඇල්මමිස අනෙකක් නොවන බව ධතියුතුයි. ආරම්මන පච්චයෝ යනු ආරම්මනං තං පච්යෝ චාති ආරම්මනං පච්යෝ කියාද ආරම්මනං හුත්වා පච්චයෝ ආරම්මන පච්චයෝ යාද පෙරකී පරිදිී විග්‍රහ කරනු. තුන අධිපති ප්‍රත්්‍යය. අන්‍යන්ට ඔවුන්ගේ කැමැත්තේ හැටියට හැසිරෙන්නට නොදී ඔවුන් තමන්ගේ කැමැත්තේ හැටියට හසුර වන රාජාදී හු අධිපතිහූ නම් වෙති. රාජාදීන්ට ඇති අනුන් තමන්ගේ කැමැත්තේ හැටියට හැසිරිවීමේ බලය අධපතිශක්තියයි අධිපති බවයි අනුන්ස්ව වශයහි පවත්වන රාජාදීන්ටමෙන් අන්‍යනාම රූපධර්මයන් ස්වවශේෂයහි පැවැත්වීමේ ශක්තිය පැවැත්වීමේ බලය ඇතිනාම රූපධර්මයෝද ඇත්තාහ ඔවුන්ගේ ඒ අධිපතිශක්තිය නිසා ඔවුන්ට අනුකූලවීමේ වශයෙන් උපදනාධර්මයෝද වෙති ධර්මයන්ගේ ඉපදීමට අධිපති ශක්තිය ඇති ධර්මය හේතුවන බැවින් අධිපති ශක්තිය ඇත්තා වූ ධර්මයට අධිපති ප්‍රත්්‍යයයි කියනු ලැබයි ඒ අධිපති ප්‍රත්තිය ද ආරම්මන අධිපති ප්‍රත්තිය සහජාත අධිපති ප්‍රත්්‍යයයි දෙව දෑරුම් වේ මගේ අන්නෙකු විසින් යම්කිසි තැනකදී වටිනාමානිික්ක රත්නයක් දුටුවහොත් ඒ ඔහුට මඟ දෙපස වැටී තිබෙන දුටු වියලි පත්සේ අමතක නොවෙයි. ඒ ඔහුට නැවත නැවත සිහිවෙයි. නැවත නැවත සිහිවීමේයි කියනුයේ ඒ පුද්ගලයාගේ සන්තානයෙහි දුටුමානික්කරත්නය ගැන නැවත නැවත සිත් පහලවීමයි. මඟ දෙපසු දුටු බොහෝ වියලි කොළ ගැන නැවත නැවත සිත් පහළ නොවන්නේ ඒවා දුටු මාත්‍රයෙන්ම අමතක වී යන්නේ නැවත නැවත තමන්සිහි කරවන ශක්තියක් ඒවායේ නැති බැවිනි. මානිික්්්‍ය රක්නයේ දුටුවහුට අමතක නොවන්නේ නැවත නැවත සිහි වන්නේ එහි දුටු තැනැත්තාට අමතක නොකරවන දුටු තැනැත්තාලාවා නැවත නැවත සිහිකරවන ශක්ති විශේෂයක් ඇති බැවිනි. ඒ ශක්ති විශේෂය නම් එහි ඇති ගරු කළයුතු බවය ඒ ගරු කළයුතු බව අනුන්ගේ සිත්‍ර සමා කරායුම් කරවන්න වූඇදගන්නා වූ ස්වභාවයකි මානික්්‍ය රත්නයහි සේ සිත්ඇදගන්නා බලය ඇති බොහෝනාමරූපධර්මයෝ වෙති ඒ ධර්මයන්ගේ ඒ සිත් ඇදගන්නා බලයට අනුකූලෙවීම් වශයෙන් ඒ ධර්මයන් අරමුණකොට බොහෝචිත්ත චෛත සිකියෝ උපදිති ධර්මයන්ගේ ඒ චිත්ත චෛතසකයන් අනුකූල කරවන්නාඕ ස්භාවය චිත්ත චෛතසකයන් විෂයහි ඇති අධිපතිභාවකි. එබැවින් අන්න්‍ය චිත්ත චෛතසිකයන් තමාට අනුකූල කරවන ස්භාවය ඇති ගරු කළයුතු වූ ධර්මේණටර් ආරම්මනාධිපති ප්‍රත්්‍යයැයි කියනු ලැබේ. ත්‍රරාශයෙහි ආරම්මනාධිපති ප්‍රත්‍ය වශයෙන් දැක්වෙන ධර්මයන් අරමුණු කරන සිත් ආරම්මනාධිපති ප්‍රතතියෝත් පන්න වශයෙන් දක්වන ලැබෙන සිත් හැර තවත් බොහෝ ඇත්තේ ඒසිත් ආරම්මනාධිප්‍රති ප්‍රත්‍යයෝත් පන්නවශයෙන් නොගෙන හැරතිබෙන්නේ යම්කිසි ධර්මයක් ගරු කොට අරමුණු කිරීමට ඒසිත් අප හොසත් බැවිනිී. ආරම්මනාධිපති ප්‍රත්තියෝත් පන්න වශයෙන් දැක්වෙන සිත්වලින්ද සෑම කල්හීම ආරම්මනාධිපති ප්‍ර්‍යයෝත් පන්නවන්නේ ලෝකෝත්තර සිත් අට පමණෙකි ඒ සිත් සෑම කල්හීම නිවන ගරු කොට අරමුණු කරන බැවිනි ඉතිරිසිත් ගරු කළ යුතු ධර්මයන් ගරුකර අරමුණුකරන අවස්ථාවහි ආරම්මනාධිපති ප්‍රත්තියෝත් පන්නවේ ගරු කොට අරමුණු නොකරන අවස්ථාවෙහි ආරම්මනාධිපති ප්‍රත්තිෝත් පන්න නොවෙ රහත් හූ ලෝකෝත්තර ධර්මමිස ලෞකික ධර්මයන් ගරු කොට අරමුණු නොකරති ඥාන විප්‍රයුක්තචිත්තයෝ ලෝකෝත්තර ධර්ම අරමුණු කිරීමෙහි සමත් නොවෙති එබැවින් මහාප්‍රියයා ඥානවිප්‍රෘග්ධචිත්තයෝ ආරම්මනාධිපති ප්‍රත්තියෝත් පන්නයෝ නොවෙති ශියහි ආරම්මනාධිපති ප්‍රත්‍ය වශයෙන් දක්වන ලද ධර්මයන් ප්‍රත්‍යයෝත් පන්නයන්ට ප්‍රත්‍යවීම පිළිබඳ වූ විභාගය පච්චයත්ත පකාසිනියෙහි මෙසේ දක්වා තිබේ. සේජන් තිපාකං තිික්‍රියන් චතුරු පංච සේජිනෝ තිපුුණ්ඥං කාමපු්ඥස්ස, සේජස්සාධිපති බවේ උත්තරං දීයුතඩ්ඩන්නං නිබ්බානං ඔත්තරස්සච මේගාථාවෙහි සේජං යනුවෙන් දැක් වෙන්නේ ලෝබමූල චිත්තයයි. ඒජා යනු ලෝබට නාමයකි. ඒජානම් වූලෝබය හා යුක්තවන්නේ සේජානම්වේ. ගාථාවහි අගහස මෙසේය ලෞකික කුසල්සිත් සතලොසය දුක්ක සහගත ඥකාය වි්ඥානයෙන් අන්්‍ය වූ ලෞකික විපාගසිත් එක්තිසය ලෝබ මූලසිත් අටය ඉෂ්ට නිෂ්පන්න රූප අටලොසය යනමෝහු ලෝබමූල සිත් අටට ආරම්මනාධිපති ප්‍රත්‍යවෙති ලෞකි කුසලචිත්තයෝ මහා කුසලඥානවි ප්‍රයුක්ත සිත් සතරට ආරම්මනාධිපති ප්‍රත්්‍යවෙති. ලාෞකික කුසලචිත්තයෝය හෙට්ටිම ලෝකෝත්තරචිත්තයෝ සධනය නිවනය යනමෝහු මහා කුසලඥාන සම්ප්‍රයුක්ත සිත් සතරට ආරම්මනාධිපති ප්‍රත්්‍යය වෙති. අරහන්ත මාර්ගය හා අරහන්ත පලයටද නිවනටද යනමෝහු මහා ක්‍රියාඥාන සම්ප්‍රයුක්ත සිත් සතරට ආරම්මනාධිපති ප්‍රත්්‍යය වෙති. කාමාාවචර කුසලචිත්තය හා මහා ක්‍රියාචිත්තයද ලෝකෝත්තරචිත්තයද ඒ ඒදේ ගරුකොට අරමුණු කරන්නේ, කරනුයේ ඒ ඒ ධර්මයන්හි ඇති උසස් බව නිසාය ලෝබ මූලචිත්තය ඒ ඒ ද ගරුකොට අරමුණු කරනුයේ ආස්වාධනීය ස්වභාවය නිසාය එබැවින් සුනකාදීන් කෙරහි ඇති වන ලෝබමූලචිත්තය අසචියද ගරුකොට අරමුණු කරන්නේය අසචයහි සුනකාදීන්ට ආස්වාධනීය භාවයක් ඇති බව එහහි ඇති ගරු කළ යුතු බවය. ගරුකොට අරමුණුකරන කුසලාදී කර්මයන්ට ඒ ඒ ධර්ම අධිපති ප්‍රත්‍ය වනසටි මෙසේය. දන්දීම් සිල්රැකීම් පෙහෙවස් විසිීම් ආදී පින්කම්කොට ඒවා උසස්කොට සිතීම මෙහිද අනුන් කළ පින්කම් උසස්කොට සිතීම මෙහිද කාමාාවචර කුසලය කාවාවචර කුසලට ආරම්ම නාධිපති ප්‍රත්‍යවවෙේ ධ්‍යානලාබීන් ධ්‍යානෙන්නැගී එය උසස්කොටසිතීීම මෙහිදී ශයික්ෂයන් තමතමන්ගේ මාර්ග්‍යයන් උසස්කොටසිතීමහිද රූපාවචර අරපාවචර ලෝකෝත්තර කුසලයෝ කාමාාවචර කුසලයට ආරම්මනාධිපති ප්‍රත්්‍ය වේ. කුසලයකොට එය ගරු කොට ලෝබ සහගතචිත්තයෙන් ආස්වාදනය කරන කල්හිීද සතුටුවන කල්හීද මම කුසලය කළමී යනාදීන් දෘෂ්ටිය උපදිනා කල්හිීද කුසලය ලෝබමූලචිත්තයට ආරම්මනාධිපති ප්‍රත්්‍යවෙේ. රාගය උසස්කොට ආස්වාධනය කිරීමය එයට සතුට වීමය දෘෂ්ටිය උසස්කොටගෙන ඒයට සතුට වීමය යනාදීන් හි ලෝබමූලචිත්තයම ලෝබමූලචිත්තයට ආරම්මනාධිපති ප්‍රත්තිය ව විස්සර ප්ඥාවාරයෙන් දතයුතුය චන්දය චිත්තය විරියය විමාසයයි අධිපතිධර්ම සතරකි ඒවායේ අධිපති බව ඇත්තේ ඒවාහා එක්කව උපදනා ධර්මයන්ටය එබැවින් ඒවාට සහජාත අධිප ප්‍රත්තිය කියනු ලැබේ චන්ධාදීන් සහජාත ධර්මයන්ට අධිපති වන්නේද ඒවා පලවත් වූ කල්හීය. දුපල චන්ධාදීහු තමන්හා උපදනාධර්මයනට අධිපති නොවෙති. එබැවින් චන්දාාදීහු සෑමකල්හීම අධිප්‍රති ප්‍රත්ති නොවති. දීීමගැන බලවත් චන්දය ඇති තැනැත්තා ඒ චන්දය නිසාම දීම සිදුකරන්නේය චන්දය චෛතසිකයකි. යට දීමට තබා චිත්තේෙන් වෙන්ව ඉපදීමේ ශක්තිය පවා නැත. දීමක් සිදුවීමට චිත්තජේතනාදී ධර්මරාශ්ියයක් එක් එ වර ඉපදිය යුතුය. ධාන චන්දය ඇතිතැනැත්තා කෙරෙහි ඒ චන්දය දීම සඳහා උපදනා කල්හි දාන ක්‍රියාව සිදුකිරීමට ඉපදියයුතු වූ චිත්ත චේතනාදී ධර්මයෝ එයට අනුකූලව එයහා එකවරම උපදිති. එයින් දානක්‍රයාව සිදුවේ. දානචන්දයනු උපදිතහොත් එය හා සමග උපදිනා චිත්තචේතනාදී හු නූපදන්නාහ. ඒවා දාන චන්දය හා උපදිනුයේ චිත්ත චේතනාදී ධර්මයන් තමාට අනුකූලකොට ඉපදිවීමේ බල විෂයක් එහි ඇති බැවිනි. ඒ බල විශේෂයට අධිපති ප්‍රත්තිශර්තියයි කියනු ලැබේ. චිත්තාදීන්ගේ අධිපති ප්‍රත්ත්‍යභාවයද චන්දයට අනුව සිතා තේරුම් ගතයුතුය. සමහර චිත්තවාරවලදී චොන්දාාදී ධර්ම සතර්ම එකවර උපදින්නේය එහෙත් සතරටම එකවර් එක්ක්‍රියාවක් පෙළිබඳව සහජාත ධර්මයන්ට අධිපති නොවී හැකි බැවින් එක්වරදී එයින් එකක් පමණක් අධිපති ප්‍රත්්‍යය වන්නේය. සෙස්සෝ තමතමන් අධිපති නොවන අවස්ථාවේදී අධිපති වන ධර්මයට අනුකූලවීම් වශයෙන් අධිපති ප්‍රත්‍යෝොත් පන්නයෝ වෙති. ත්‍රීරාශයෙහි චන්ධාදී ධර්ම සතරම අධිපති ප්‍රත්්‍යය අධිපති ප්‍රතියෝත් පන්න දෙපක්ෂයට ගෙන තිබෙන්නේ එහෙයිනි අදීනානං පති අධිපති තමා පිළිබඳව පවත්නා ධර්මයන්ගේ ස්වාමීතමේ අධිපති නමී අදීන පති කිවමනා තන්හි ඊකාරය හර්ස්ුවව නකාරය ලොබ් අධිපතිකාවෙ අධිකෝපති අධිපති කියාද විග්‍රහ කෙරෙති. අධික වූ ස්වාමීතමේ අධිපතිනම්වේය යනු එහිතේර්ුමයි. ඊශ්වරත්වය ශ්‍රද්ධාදී ධර්මයන්හි ද ඇත්තේය. චන්ධාදී ධර්මයන්ද ඇත්තේය ශ්‍රද්ධාදීරු තමා විසින්සිදුකරන කෘත්‍ය විශයහි අන්‍ය ධර්මයන්ට ඊශ්වරවෙති ඊශ්වරවමින්ම ඕහු අ්‍ය ධර්මයන්ගේ කෘති විශයෙහි ඒ ධර්මයන්ට අනුකූල වෙති. චන්ධාදී ධර්මයෝ ඊශ්වරත්වය ඇත්තා වූ ශ්‍රද්ධාදීන් ඇතුළු සකළ සහජාත ධර්ම සමූහයටම ඊශ්වරවෙති. එබැවින් ඕහු ඉන්ද්‍රියනාමයෙන් දැක්වෙන ඊශ්වරත්වය ඇති ධර්මයන්ගේ ඊශ්වරත්වයට වඩා අධික වූ ඊශ්වරත්වයක් හෙවත් ස්වාමීත්වයක් ඇත්තූය. අධිපතිපච්චයනු පෙරසේම අධිපතිචසෝපච්චයෝ, චාති අධිපතිපච්චයෝ කියාද අධිපතිහුත්වාපච්චයෝ අධිපතිපච්චයෝ කියාද විග්‍රහ කළ යුතුය. හතර සහ පහ. අනන්තර පාත්්‍ය සහ සමනන්තර ප්‍රත්්‍ය. අනන්තර සමනන්තර ප්‍රත්්‍ය දෙක ආචාරය මතබේද ඇති ප්‍රත්්‍ය දෙකකි. අනන්තර ප්‍රත්්‍ය වන්නේද සමනන්තර ප්‍රත්්‍ය වන්නේද පූරුව පූර්ුව චිත්த்தයமය එ ගැන මතබේදයක් නැත. මතබේද ඇතේ ප්‍රත්්‍යවන ආකාරය පිළිබඳවය. උපන් සිත සැනකින් බිඳෙන්නේය. කොතෙක් සිත් බිඳීගියත් බිඳීයන පූර්ුව පූර්වචිත්‍යයන් හා සම්බන්ධව ඒ පරම්පරාවට අයත්ව, නැවත නැවත සිත් ඉපදීම සිදුවන නිසා සත්වයාගේ පැවැත්ම වෙයි. ආවර්ජන චක්කුවිஞ්ඥාන සම්ප්‍රත්‍යෝෂණ ව්‍යවස්ථාපන, ජවන තදාරම්මන ආදී වශයෙන් සිත් උපදිනා ක්‍රමයක් ඇත. ඒ ක්‍රමය අනුව නිරුද්ධ වී යන චිත්තයන්ට අනතුරුව නැවත නැවත නොනැවතී සිත් ඉපදීම වන්නේ පූර්ුව පූරුව චිත්තය නිසාය. චක්කු ද्වාර වීතියෙහි ජවනය උපදිනුයේයට කලින් විවස්ථාපන චිත්තය උපන් නිසාය. නොයසේ නම් ජවනයක් නූපදින්නේය ්‍යවස්ථාපන චිත්තය උපදින්නේ ඒයට කලින් සතීரණ චිත්த்தය උපන්නිසාය. සන්තීරණය නූපන්නේේ නම් වි්‍යවස්ථාපනය නූපදී. සතීරණ චිත්ते උපදිනයේද සම්්‍රත්්‍යෝෂණ චිත්තය උපන්නිසාය. සම්ප්‍රත්්‍යෝෂණ චිත්තය උපදිනයේ චක්කු විඤ්ඥානය උපන්නිසාය. චක්කු විஞ්ඥානය උපදිනයේද, ආවර්ජන චිත්තය උපන් නිසාය. ආවර්ජනය උපදිනයේ ද බවාංග චිත්තය උපන් නිසාය. මෙසේ සෑම සිතක්ම පූර්ුව පූර්ුවචිත්තය නිසා උපදී. ඒවාට එසේ මානුකූල විපදීමට ඇත්තා වූ ප්‍රධාන හේතුව පූර්ුව පූර්ුව චිත්තයයි. චිත්ත පරම්පරාව නොසිදන පරිදිී නිරවොල් ලෙස ක්‍රමාණුකෝලව ්ම පශ්චිම චිත්තයන්ගේ උපත්තියට උපකාරවන පර්ුවූර්ුවනන්තර ප්‍රත්්‍යයයි. යමක් අනනන්තර ප්‍රත්්‍යයද එයම සමනන්තර ප්‍රත්්‍යයයි. වචනවල මිස අර්ථ වශයෙන් ඒ දෙකෙහි වෙනසක් නැත. කියන ලදයේ අනනන්තර, සමනන්තර ප්‍රත්‍ය දෙක අටුවාබෙහි විස්තර කර තිබෙන ආකාරයයි. යම්කිසි අන්‍ය ධර්මයක්කට අතරට පැමිණෙන්නට අවකාශ නොතබා. තමාට අනතුරුවම උපදිනා පරිදි දෙවන චිත්තයට උපකාරවන ධර්මය, අනනන්තර ප්‍රත්‍යයයි. කාලයන් අතරක් නොසිරන හැටියට ඉපදීමට දෙවන චිත්තයට උපකාරමණ ධර්මය සමනන්තර ප්‍රතියයි. යනු තවත් එක් ආචාරය මතයකි. එය රේවතාචාරයන්ගේ මතයයයි, විශුද්ධි මාර්ග ටීකාවේ කියාතිබේ. ඒවාදය නිරෝධ සමාපත්තියෙන් නැගිටින්නා වූ තැනැත්තාට නිරෝධ සමාපත්තියෙන් නැගිඩීමේදී ඇතිවන පලචිත්තයට නිරෝධ සමාපත්තියෙන් පූරභාගෙහි ඇති වූ නව සංඥා නාඥාතන චිත්තය අනනන්තර වශයෙන්ද සමනන්තර වශයෙන්ந்த ප්‍රත්්‍යවන බව, පට්ඨාන පාලියෙහි වදාරා තිබෙන බව දක්වා අටුවාවෙහි ප්‍රතික්ෂේප කරතිබෙයි. චිත්ත පරම්පරාව නොසිදී න පරිදිී නිරුද්ධවන චිත්තයට අනතුරුව තවත් චිත්තේකට උපදීමට උපකාරමුණ ස්වභාවය අනනන්තර ප්‍රත්‍යතාවයි න්න චිතතයන් උපදිනා කල් හිීද, ප්‍රතිසන්ந்தී ආදී කෘ්‍යස්ථාන පටිපාටිය අවුල් නොවනහැටියට චිත්ත නියමය අනුව තැනට සුදුසු සිතක් උපදීමට උපකාරවන බව සමනන්තර ප්‍ර්‍යතාවය යනු තවත් වෙනම ආචාර මතයකි. නිරෝධ සමාපත්තියට පූර්ුවේ ඇති වූ අවසාන සිත, නිරෝධ සමාපත්තියෙන් නැගටීමහිදී කල්ගත වී ඇතිවන පලචිත්යට අනනන්තර සමනන්තර භාවයෙන් ප්‍රත්්‍යවීම දක්වා ඒ වාදය ප්‍රතික්ෂේප නොකළහැකිය. මේ මත සියල්ලයේම හැටියට අනනන්තර ප්‍රත්්‍යය වන්නේ ද සමනන්තර ප්‍රත්්‍යය වන්නේ ද පූර්ුව පූර්ුව වූ චිත්තයයි. ඒ ගැන මතබේදයක් නැත ප්‍රත්්‍යයෝත්පන්න වන්නේද පශ්චිම පශ්චිම චිත්තයයි එය ගැනත් මතවේ දෙයක් නැත. අරහන්ත චුතියෙන් අන්‍ය වූ සකළ චිත්තයෝම අනනන්තර චිත්තයාගේ වශයෙන් අනනන්තර සමනන්තර ප්‍රත්්‍යයෝද වෙති. අරහන්ත චුතියද සහිත වූ සකළ චිත්්‍යයෝම පූර්වචිත්්‍යයාගේ වශයෙන් අනනන්තර සමනන්තර ප්‍ර්‍යයෝත් පන්න යෝද වෙති ප්‍රත්‍ය නොවන සිතක් ඇත්තේ අරහන්ත චුතිය පමණකි ප්‍රත්‍යයෝත් පන්න භාවයට නුපමිණන සිතක් නැත පූර්ුව පූර්වචිත්තය පශ්චිම පශ්චිම චිත්තයට ප්‍රත්‍ය වන අයුරු චිත්ත වීතීන්ගේ වශයෙන් කියයුතුය දීර්ගවන බැවින් මෙහි විස්තර නොකරනු ැබේ එකක් එපිද නිරුද්ධවීමෙන් පසු අනෙකක් ඉපදීම් වශයෙන් පවත්නා වූ සත්වයාගේ චිත්ත සන්තතිය එකම සිතක්ෂේ දැනෙන්නේ ද දහස්ගනන් සිත්වලින් සිදුකරන කාරයන් එකම සිතකින් සිදුකරන්නක් මෙන් කිසිදු අවුලක් නැතිව සිදුවන්නේද. ඒ චිත්ත නයාමය අනුව සුදුසු පරිදිී දම්වැලක මුදුසේ එකනෙකට සම්බන්ධව උපදිනානිසාය. මෙ තේරුම්ගත හැකිවීමට චිත්තවීති පිළිබඳ මනා අවබෝධයක් තිබිය යුතුය චිත්ත වීති ගැන අවබෝධය නැතියවුන්ට මෙය නොවැටහෙයි. එසේ ඇතිවන්නා වූ සිත් අතරට අන්‍යධර්මයක් පැමිණේ ඒවායේ අන්‍යෝන්න සම්බන්ධය නැතිව්වහොත් අන්්‍යෝන්‍ය සම්බන්ධයාගේ වශය නැත්තා වූ චිත්තයාගේ ඒකත්වය නැතිවුවහොත් සිත කිසිදු බලයක් නැති කිසිම ක්‍රියාවක් සිදුකිරීමට සමත් නොවන ම ප්‍රයෝජනයක් නැති දෙයක් වන්නේය. අවුලක් නැතිව ඒ ඒ ක්‍රියා සිදු කළ හැකිලෙස චිත්ත සන්තතිය ක්‍රමාණුකූල වැතිවන්නේ අන්බලයකින් නොව පූර්පූරචිත්තයාගේම බලේනි. අරහන්ත චුතියෙන් අන්‍ය වූ නිරුද්ධ වන්නා වූ සෑම සිතක්ම තමන් ළඟට ඒ සන්තානයහි ඇතිවීමට සුදුසු වූම සිත ඇතිවීමට උපකාරවෙයි නිරුද්ධවන සිතට අනතුරුව තැනට සුදුසුුවූ සිත පර්ුවචිත්්‍යය නිරුදධ වන සමගම පූර්ුවචිත්්‍යයාගේ ස්ථානය ගනිමින් පූර්ුවචිත්තය හා ඒකත්වයට පැමිණෙන් නාක්මෙන් උපදී අනනන්තර ප්‍රත්තියයි කියනුයේද සමනන්තර ප්‍රත්්‍යය யைයි කියනුයේද පසුසිත ඇතිවීමට උපකාරවන පසුසිත ඇතිකරවන පර්ුවචිත්්‍යයටයි සත්වයා ජීවත්වන කාලයේදී, එක්සිතක් නිරුද්ධවනු සමගම එහි ස්ථානය ගනිමින් අනන්තරයක් නැතිවන පරිදිී නිරුද්ධ වූ චිත්තය හා ඒකත්වයට පැමිණෙන්නාක් මෙන්. පසු පසුසිත් උපදිනාක් මෙන්ම චුතිචිත්තයට අනුව ප්‍රතිසන්දි චිත්තය ද උපදින්නේය. පරලොවට මෙලවෙන් කිසිවක් නොයන්නේ වී නමුත් පරලොවගිය තැනැත්තේ අනිකකු නොවන්නේද, මෙලව කළ කර්මවල හිමි බව පරලොෝගිය කල නොනැසෙන්නේද ඒ සම්බන්ධය නිසාය. නිරුද්ධ වූ අතීත චිත්තයට පසු ඉපදිය යුතු වූ සිත එපදීමට කල්ගත වන්නේ නිරෝධ සමාපත්තියට සමවන් අවස්ථාවයි. සහ අසං්‍ය භවයෙහි උපන් අවස්ථාවය යන මේ දෙකෙහි පමණකි. නිරෝධ සමාපත්තියට සමෝධනාතැනැත්තාගේ අන්තිමචිත්ය වූ නේවසඥා නාසඥාත නිරෝධ සමාපත්තියෙන් නැගටිනා අවස්ථාවෙහි ඇතිවන පළමුචිත්තයටද දෙවන ජාතියෙහි අසඥභාවයහි උපදිනාතනැත්තාගේ ච කල්ප පන්සීයකින් පසු අස්‍යභාවෙන් චුතිව අන්භාවයක ඇතිවන්නා වූ ප්‍රතිසන්ධಿචිත්තයටද අනනන්තර වශයෙන් හා සමනන්තර වශයෙන්ද ප්‍රත්්‍යවෙයි. අභාව මාත්‍රයක් වූ කාලය ඒ සිත්වලට අනනන්තර වශයෙන් සිටීමට සමත් නොවෙයි. අභාවය වූ කාලයට පූර්ුවචිත්තෙහි ඇති තමාට අනතුරුව යෝග්‍ය සිතා කිපදවීමේ ශක්තියට බාධ නොකළ හැකිය. රූප සන්තානය අනෙකකි අරූප සන්තානය අනෙකකි. එබැවින් නිරෝධයට සමමාන්තනැත්තාගේ රූප හා අසංඥභාවයහි උපන්නහුගේ රූපයෝධ අන්‍ය සන්තාානයක් වූ අරූප ධර්ම පරම්පරාවෙහි අනනන්තරයක් ඇතිකිරීමට සමත්නොවෙති. එබැවින් කාලයෙන් හා රූපයන්ගේෙන් අනනන්තර සමනන්තර ප්‍රත්‍යභාවයට බාධාවක් නොවන බව ධතයුතුය. අන්තරයතිති අන්තරං මැද සිට්ට යම්කිසි දෙයක් ඔවුනවුන්ගේ වෙන් කරනදය අන්තරනමි. අනත්ත අරති පවතීති අන්තරං අන්තයන පදය පූර්ුවකොට ඇති අර ධාතුුව කරෙන් කතෘුවාර්තයහි අප්‍රත්්‍යය වී අන්තර යනු සිද්ධයි. වස්තුූන්ගේ කෙළබර පවත්නාදය අන්තර නම්බේය යනුවහිතේරුමයි. නත්ති අන්තරං ඒතස්සාති අන්තරෝ ප්‍රත්‍යෝපපන්න ධර්මය තමාගෙන් වෙන් වක්කරන්නා වූ දෙයක් මෙට නැත්තේ නුයි අනනන්තර නමී අනනන්තර යනු පූර්ුවචිත්තයයි. අනන්තරෝච සෝපච්යෝ චාති අනනන්තර පච්චයෝ නන්තර හුත්වා පච්චයෝ අනනන්තර පච්යෝ යැයි පෙරපරිද්දෙන් සමාස විග්‍රහ කරනු ප්‍රත්‍යයොත්පන්න ධර්මය තමාගෙන් වෙන් කරන අන්තර් ධර්මයක් ඇති නොවන ලෙස උපකාරක ධර්මය අනනන්තර ප්‍රත්්‍යය යනු එහියාද හසයි සුට්ු නත්තිී අන්තරං එත් සාතිී සමනන්තරං ධර්මයන්ට මෙ අන්තරයක් දැක්වීමට උපකාරවන සටහනක් මේ අරූපධර්මයට නැති නිසාද ප්‍රත්ති නිරුද්ධවීමෙන් පසුම පලේ ඇතිවන නිසාද හොඳටම අන්තරයක් මේයට නැති නොයි සමනන්තර නමි පච්ච ශබ්දය හා යෙදීම පෙර සේමය. ය සහජාත ප්‍රත්්‍යය ත් චෛතසික රූපධර්මයෝ සියල්ලෝම සමූහ වශයෙන් උපදින්නෝය තවත් ධර්මයන් හා එක් නොවී හුද කලාව උපදිනාධර්මයක් නැත එස ඉපදීමට ශක්තියද්ද කිසිම ධර්මයකට නැත එකට බැදී අන්්‍යෝ්‍ය සම්බන්ධයෙන් උපදිනා නාමධර්ම සමූහයක හෝ රූපධර්ම සමූහයක හෝ අරප සමෝහයක හෝ එකක ධර්මයකම ඉපදීම ඒ සමූහයේ අන්‍ය ධර්මයන්ගේ උපදීමට උපකාරයක් වෙයි. එක්කෙක් සමූහයකට අයත් ධර්මයන්ගෙන් එක් ධර්මයකොදු නූපදින්නේ නම් අන්‍ය ධර්මයෝද නූපදනාහ. එසේ උපදිනා ධර්ම සමෝහයන් හි තමාගේම ඉපදීම තමාහාඋපදිනා න ධර්මයන්ගේ ඉපදීමට උපකාරවන ධර්මය සහජාත ප්‍රත්‍යයි. තවත් ක්‍රමයකෙන් කියතහොත් එක්ව ඉපදීම් වශයෙන් අන්‍ය ධර්මයන්ගේ ඉපදීමට උපකාරක ධර්මය සහජාත ප්‍රත්‍යයයි කිය යුතුය. සෝමනස්ස සහත දිට්ටි සම්ප්‍රයුක්ත සංස්කාරික සිත උපදිනා කල්හි එහා චෛතසික ධර්ම එකුන් විසක් උපදී. ධර්ම විශ්සක් කැති ඒ අරූප ධර්මරාශීයට අයත් ධර්මයන්ගෙන් කවර ධර්මයක් වුවද උපදිනයේ ඉතිරි එකුන් විස්්සද උපදිනා නිසාය. ඉතිරි එකුන් විශස්ස උපදිනයේ දඒ එෙක් ධර්මය උපදිනා නිසාය. මෙසේ ඒ ධර්ම රාශීයටට අයත් සියල්ලම ඔවුනවුන්ට සහජාත වශයෙන් ප්‍රත්‍ය වන හැටි දත යුතු ය ප්‍ර්‍යවන ආකාරය පට්ටාන පාලියෙහි දැක්වෙන්නේ ස්කන්ධ ක්‍රමේණි. ඉහතක ධර්මරාශයෙහි වේදනා සංඥා සංස්කාර විඤ්ඥාන වශයෙන් ස්කන්ධ හතරක් ඇත. ස්කධ වශයෙන් සාජාත ප්‍රත්‍යය කියතහොත් එහි එක්ස්කන්දයක් ඉතිරිතුනටද ඉතිරිස්තුන AXක්කන්දේටද ස්කන්ධ දෙකක් ස්කන්ධ දෙකකටද සහජාත වශයෙන් ප්‍රත්‍යවෙයි යැයි කියයුතුය. ස්කන්ද වශයෙන් දැක්වීම පට්ඨාන පාලියයේ ස්වභාවයයි. ඉහතක අරූපධර්ම රාශී උපදිනා කල්හි ඒ උපදිනයේ පංච වෝකාර භෝමියෙහි නම් ඒ නිසාය ඒ හා සමගම චිත්තජරූපයෝද උපදිතිී. ඒ ධර්මරාශිය නූපදිතහොත් ඒ චිත්තජරූපයන්ද නූපදිනා බැවින් අරූපධර්ම රාශිය තමාහා උපදිනා චිත්තජ රූපයන්ට සහජාත වශයෙන් ප්‍රත්‍ය වන බව කියනු ලැවෙයි. එහෙත් චිත්තජ රූපයෝ ඒ අරූපධර්ම රාශීයට ප්‍රත්‍යය නොවෙයි ඒ අරූපධර්ම රාශය ඔවනවන්ටද චිත්තජ රූපයන්ට ද සහජාත ශක්තියෙන් ප්‍රත්‍ය වෙයි. අරූපධර්මරාශිය සහජාත ප්‍රත්්‍යය ප්‍රත්‍යෝපන්න දෙකටම අයත්වෙයි චිත්තජ රූපයෝ ප්‍රත්්‍යයෝත් පන්නයෝ පමණක් වෙති එක්කෙක් රූප කලාපයක මහාභූතයෝ ඔවුනෝුන්ට හා උපාදාය රූපයන්ට සහජාත වශීෙන් ප්‍රත්්‍යවෙයි රූප කලාපෙහි මහාභූතයෝ ප්‍රත්‍ය ප්‍රත්්‍යයෝත් පන්න දෙකටම අයත් වෙදී උපාදාය රූපයෝ ප්‍රතයෝත් පන්නයෝ පමණක් වෙති ෝකාර ප්‍රතිසන්දිි නාමස්කන්දයෝ ඕවනවන්ට හා හර්දය වස්තුවෙන් අන්‍ය වූ ප්‍රතිසන්දී කර්මජරූපයන්ටද සහජාත ප්‍රත්්‍ය වෙයි. එහි නාමස්කන්දයෝ ප්‍ර්‍යය ප්‍රතයෝොත් පන්න දෙපක්ෂයටම අයත්වෙති. හර්දය වස්තුවෙන් අන්‍ය කර්මජරූපයෝ ප්‍රත්්‍යයෝත් පන්න පමණක් වෙති ්‍රතිසධි කර්මජ රූපයන්ගෙන් හර්දය වස්තුූ පමණක් නාමස්කන්දයට ද සහජාතභාවෙන් ප්‍රත්‍යවෙයි. නාමස්කන්දයෝද යට සහජාතභාවයෙන් ප්‍රත්්‍යවෙයි. උපදිනා ධර්ම අතර අන්‍යධර්මයන්ගේ සම්බන්ධයෙන් තොරව හුදකලාව උපදිනා ධර්මයක් නැතිබැවින් සකළචිත්ත චෛතසික රූපයෝම සහජාත ප්‍රත්‍යෝත් පන්නේෝ වෙති බැවින් සහජාත ප්‍රත්්‍යයට ප්‍රත්්‍යනීක ධර්ම නැත. මේ ප්‍රත්‍යගෙන දැක්වීමට සුදුසු උපමාද සුලබ නැත. ආලෝකයට ප්‍රත්‍ය වන ප්‍රදීපය මේයට උපමා වශයෙන් ආචාර්වරයෝ දක්වදී. ආලෝක ප්‍රදීප දෙක පෙරපසු නොවී එකවරම ඇති වන්නාහුයයි නොසිතමි ඒ දෙක පෙරපසු නොවී එකවරම ඇති නොවේනම් උපමාව ලෝක සම්මුතිය හැටියට දක්වන ලද්දක්කේ ගතයුතුයි පච්චුපපන්නේන සහ ජායතීතිී සහජාතෝ සහජාතෝච සෝපච්යෝ ජාති සහජාත පච්චයෝ සහජාත හුත්වා පච්චයෝ සහධාථ පච්චයෝ යනු විග්‍රහයි